வக்கு சබந்துதா செல் நாට ஐ போவான் பணக்க. ஒ വ කියලා பிரஷ්ண ්‍ර ത மேசரே ஒளவල් කරනதுவ வாට. இக்க விஷயන්வට அதாலவு ස வி ්‍රஷ්ணපத்திර හැදන විධ න ඒ விஷயන් ්‍රஷண ப . අද අපි කතා කරන මාතෘකාව තමයි. අවසාන ක්‍රියා කිය සකීර්ණ මාත්‍රකාවක් නේද ක්‍රියාපද කරනකට අප අවසාන ක්‍රා කර කියන දීර්ග විස්තර කරත්කොට ඕගලනොද මෙවකොට පසල් වල අවසාන ක්‍රියා කියනෙක හොට කර ඇති අවසාන ක්‍රිය ඕන දියකට ඕන මොකදත දකට අවසාන ක්‍රියාවක් දාාන්න පුලුවන්කමත් ඇති. අපි බලමු මෙන්න මේක පොහොමද ප්‍රශ්න පත්ත්‍රය ඔබලඟෙන් හන්න කියලා. අවසාන ක්‍රියා කියන දැන් කරලා තිෙන නිසාම පොඩක් පපව කෙටියෙක් මතාක් කරන්නම්. මේ මොන්ම එකේ මොන මනුවද මේ ප්‍රශ්න පත්තය එන්න කියලා මේකා අපේ පදැම් ම ගන්නන්නේ මේ අවසකය ව ෙව ප්‍රශ්පත්‍රයේ ගොඩා කොනව න රචායන්හම පලවිනි ප්‍රශ්නපත්ත්‍රයේ මාචුකාවී කොහොමද ප්‍රශයන කලටමයි අද කතා කරන්න එඩ කලින් මේ පොඩ්ඩක් මේ කියන අපි දැනක මොකෝ අවසාන ක්‍රිය කියනෙ ක ෝගලම් හොඳටම දන්නවා කියන්නේ හොගල්ලං උක්ත පදයට අනුව ආ්‍යාතය තියෙන හැටි ඒ කියන්නේ අපිද සිංහලනුත් ම කිවෝොත් මී කියන්න ඕනේ අපි කිවොත් මො කියන්න ඕනන දේවගේ දෙමලනොත් තියෙනවා ඔක්ත පාදයට අනුව අවසානය තියාන් ඕන විදදිහ.නාන් කියල පටගත්තුත් ඒ නාගල් ඕන දැන් කටපාන්නනේද නර් ඊර් නங்கள் ඊහල් ஆආආහල්ආහල්සා අනර් කියල ප්‍රත්තිලිකක් තියෙනවා. අද කියල පටගත්තුොත්? අද කියලමයි අවසාන වඩෝනේ අවේ කියලපටන්ගත්තොත් අන්න කියලා අවසාන වඩෝනේ මෙවැඒේකේ වැෑ තියන නීතිටික ඔගලං සවිස්තරව දැන් දන්නවා. ඉට පස්ේ අවසාන ක්‍රියාවක් කෙටිය ගත්තොත් දෙමල භාෂාව අවසාන ක්‍රියාව හැදෙන්න්නේ කොටස් තුනකින්. මතකයිනෙ ක්‍රියාමූලයක් එෙක්ක කාල ප්‍රත්්‍යයි පුක්තියට අනුවමේ අපි කිසල කියපු අවසාන ශබ්දය එකතු වෙලා. ක්‍රිය මූලනං ගල ැ දහ දස දහස් න දහ න දන්නනවති දහකළ පද්ික තිබුණනේවන. කොට ක්‍රියාමෝල කියන්නේ පඩි කොඩි සාපිඩු අනේ වගේ ක්‍රියාවේ අර්ය හැඟවැෙන එක ක්‍රියාමූලයක් තනිවගත්තවොත් මකිවා විධානයක් එන්නේ කියල එක විදිීත නොවන විධානය කනු එත්තං කාපාන් කියන එක නේද. හරි ඒ ක්‍රියාමූලයයි කාල ප්‍රත්තිය. කාල්‍රත්තිය කාල තුනක් තියෙනවනේ සිංහල වගේම දෙබලවලත් කාලතුනයි ඒඒ කාලවලට අදාළ ප්‍රත්තිය. අනාගතනං උප්පපුප් සහ ප්‍රබලයිවට උපපුප ද බලයවටව ප්‍රබල දු බල මතකයින. කියර් සහ කර් ඉල්ළට අතිත කාලතමයි ප්‍රති්‍ය හතක් අපේගෙන ගන්නේ. මේ අනුව පදවසාන ක්‍රියා පද හැදෙනවා මේ ඔක්ත පදවලට අනුව මෙන්න මේ විදදි්‍යහට මේක සවවිස්ත්‍රව ගෙනගෙන ඇත්තිමේ වෙනකොට මෙිතරමා නිල් පාටිං දල යන්න අ අනාගත කාලයේ අද අවෙවට අදදූ වලට අත්්දූ අවයිවට අන කියන විදිහට වරණගෙනන්න . ஓலாம் படிக்கும் படிக்கும் கணவா அவைට வருத்தமான காலே எண்பாවිතාවා அத்தை எபாවිතා உணත්றிஈல මේ්‍රශ්නතේ කොහමද දෙන්නේද ඔබ ප්‍රශ්න වලට ஆ ්‍රශ්යක් දෙனවා வாயா මේයා මේදේක් කර එකොට ඒයා අන් ඒ උක්තයට අනුව ඒ විදියට සිද්ධ වඋනානාා හිස්තනක් දිල මේ උක්තේටනුව කොයි විදිියද වෙන්නේ නැත්ත මේ විදියටට වෙන්නේ මොන උක්තට අනුවද මෙන්න මේ විදියට. ප්‍රශ්න සැකසන්නේ நான் தமில் පடிக்கிறேன். මම දෙමலைගෙන ගමී தமிழ் පடிக்கிරால் ஏන් කலைவர உணනම්මමට ஆල් කියலைவர වෙන්නේ කාටද. නං ලේසිටවාගන්ඩ පඩිකිරාල් වෙන්නේ කාටද ඇයට ඇටයදනට පද්‍යමකද අ කියන පදය තවකා අද කීලේ විලුන්දද කීලේ විලුන්දන අද කියලිවර වෙලා තියව අද වලින් මයි ප්‍රශ්ුව උක්තිය අන කියලින්වර වෙලා තියනවනන් ෙන මොකක් දුක්තරමේ එනොන ක්ත පදය අවෙයි කියන පදය හරි ඉලඟට තවත් ක්‍රශ්නවලදී අවසාන ක්‍රියාව විතරක් යෝදාන්ට තියෙනවාක් කියෙද හිස්තැනට එතකොට පිට මෙන්නමි පද දැනගෙනින් නෝනි ඒක කියන්නේ කාලය හැඟවිෙනවා. අද நா ட்ු අතකට මේ පදික දැනගත්තහ අපට අතීත காලද වර්த்தමமானකාලද නාගත කාලද කිය තද්‍රගන්න පුළුවන්. නற்று කියලාාවත් නත போன කිය මේ කියලාවත්තෙම ගියසගිය සතිය වගේව තතීත කාල ට ඊනග කියලාවත්තා නාගත කාලය කියලා අද්‍රගන්න පුුවන්. இடම තරව උම්යෙදන විදිහ. උම් යොදන හැටි උත් කිය එක நானும்ும் நீங்களும். ඒකට යදනකොට අවසාන ක්‍රියාව භහෝෂනයෙන් තියන්නවා එළට උඩන් යෙදන ආකාරය විභක්ති ප්‍රතිය උඩන් සමඟ කියනක එකටම සමානයි ඕඩු කියන එක ඒකත්තෙක් කාවෝත් කොහොමදද අවසාන ක්‍රියාව භහෝෂන වෙන්නේ නෑ නේද උඩන්ෙක් ෙන නෝන මේ අනිතෙක් ෙනනානෝ තමයි ආවසන්ක්‍රියාව තියන්න.ඉළකට තෙරියම් මාසේ සම්බන්ධ වසන යෙදෙන විට ඒ කියන්නේ තෙරියම් මාසය කියන වශනක විතරක් නෙමේ ඒ ආශ්්‍රීත වචන තරුම් කියන්නේ දන්නවා කියනෙන? தெரியும் தெரியுமா தெரியாது தெரியாதா தெரியவில்லை ஏ ஒக்குமாத்தைக்கு மத்தக்கඇති உක්த்தය சாම්ப்්‍රධනவி பக்திியங எோனே. இ அனை தන්නவா කිය காப்பி සිங்களங்க மම தන්නவா நாட்டு දෙமலங்க කියන්නේ மட்ட தන්නவா කිය மட்ட தන්නவா மட்ட தண்ணவா කියதமை வளங்கிய கொட்ட அப்பிஹන්නේ යා தන්නவது කියලා ஏயாலகන්නේ ඔයාට தන්නவாது කියලා. என ඒக்காப்பே சிங்களைாய் දෙமலை வෙන சென தன இக்போதுன மத்துக்கு தியாகண்ண. இ வம தமா ஆசை சம்பந்த වசனவள ஒக்கடம? සදාන මක්ති ට කියනකින් තමයි ක්තිය තියන්න ඕනේ. එම් මේ ඔක්කොට මවධනයොම කල්ලා බලමු ප්‍රශ්න කොහොමදන්න කිය. දදස් දහනම ප්‍රශ්න පත්තරක ලේසි ප්‍රශ්නයක්කා අපට හෝලි හුන්ජු කුපප හෝලික් ොලි කොජ කියයන කවද කොලි කියයන කිලි කුන්ු කියයන පැටියයා කිලි පැටියා. උප්ේ කුණු ඉහිනම් මෙතන එක්කෙනයින එක්කෙනයි සතෙක් හිනංයාගේ උක්තේ මොකක්ද අදු කියන එකනේ අදවලින්ම තමයි අවසානය වෙනන අ අන හරි බලමුකිලරින අනවලින් වර වෙලාතියෙන් කිලරිනාන් ආන්වලින් ඉලරිනාර් ආර්වලින් හිනං යානවේ කිලරී යද. අදවලින් තමයි අවසානක්‍යාව යදෙන්න්න ඕනේ අංකහතර තමයි උත්තරය වෙන්න දෙමනි ප්‍රශ්නි බලමු நான் නායුඩන් වීදිயில் උඩන් යෙදනය එකක්. උඩන් යෙදු නොත් සමඟ කියනන සමග කියලාවොත් අවසාන ක්‍රියාව භහෝෂන කනවද නෑ සමඟ කියෙක් කිය නාව හෙම්ම කියලා යනෙ මේ අනිත්තෙක් නුව තමයි දාන්නන්නේ. නායුඩන් අපි නායුනිෙමයි ගන්නේ නා. මම නුව තමයිනක් කියයන්න ඕන මට අවසාන්‍ය සබ්දේන්ඩෝනනි නා ඒන් කියවසානයක් කියන්න ඕන. මම බල්ලා සමඟ පාරේ? ගියා කියනගන ගියමී කියෙකට ඒන් ශබද්දයක් එන්න ඕනේ. සෙන්රෝම් ඕම් ශබ්දයක් කියන්නේ. එකනවෙයි ෙනම් செන්්‍රන යත්නෙවෙයි செல்லும் செන්රන් ඔන්න එනවා ඒන් ශබ්දය එෙනම් අතරවෙෙන යුත්තරේ තමයි පිළිතුරට එන්නේ.ඉඟට ඔන්නර තෙරියුම් භාවිතය ගැන්න දැනගන කොම තමල් තරියම් அவවருக்கு தමල් தெரியாද. දන්නවා කියලා එනමනං අනිවාරම් එ ඕනේ? කියක්න මම කියවන තෙරියුම් යුදනොත්ච කියලන්න නො මේ කනෙක් දන්නවා අ එයා දන්න නැ ඔරුකු රයාදු. එම් මෙතන අනිවාරින්ට කිය එකක් හොය.න්න. මම எனුමට හිං මිකෙට කිය න්නේ දෙවනි උත්තරිය තුළේ එනක්කු තමල්තරියම් අවරක තමල් தெரிරයාද හරි. ඔගලන්ටත් පැහැදි දෙඇති කියෙ හිතෙනවා ඉතුරු පැසුටිකත් කරන්න කරලා මේ සම්බන්ධව තියෙන ගැජුල්ටික විසදා ගන්න හින අපි ළග මාජකාවෙන් අයත් හමම්, අයිබෝුවන් මනක්කම්.